තාත්තා රට රස්සාවට යන්න ඕනේද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුනු වෙයි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. පිල්ලක ප්‍රධාන භූමිකාවක් දරනවා. මං හිතනවා ඔබගේ කණ්ඩායම තමයි ඉතාමත් හොඳින් කරලා තියෙන්නේ මේ ලොකු අභියෝගයක් වෙන්න ඇති පළවෙනි පාට මේක ඇවිල්ලා සෑහෙන උඩට ගෙනල්ලා තිනවා මේ වෙනකොටම කොහොමද ඔබ දකින්නේ මේ තරඟාලේ විශේෂයෙන් ඔබේ කණ්ඩායමේ දක්ෂතා ගැන ඔබ මොකද හිතන්නේ? ඔලි මම දන්නේ අපි ටේබල් ටොප් දක්ෂතා ගැන කියන්න දැනන මේ එකම දේ මම හිතන්නේ මම දකින්නේ අර මම අර කලින් සාදියවම කිව්වා වගේ අපේ කණ්ඩායමේ ඩෙසිඩුම් ඇට්මොස්ෆියර් එක. එතකොට එක එක කරාට දීලා දිනවා එක එක රෝල්ස් හැන්ඩල් කරන්න. ඒ ටික ඒගොල්ලෝ ගොඩක් වෙලාට හරියට කරනවා හරියටම. ඒත් මම කොයි වෙලෙත් කියන්නේ අපිට තව එන්න තරගාවලියක් යනකොට එන්න දෙන්න මේ කන්සිස්ටන්ට් වෙන්න ඕනේ. පළවෙනි තරග දෙක තුන තමයි මේ වගේ තරගාවලියේදී අමාරු. එන්න පර්ෆෝමන්ස් උඩට යනවා. මම හිතන්නේ ඒදී අපි ටුර්නමන්ට් එක යනකොට කරා මම හිතනවා මේක ඊළඟට ප්ලේ ඔෆ්ස් වලත් කරයි කියලා. නමස්කාර. අවිෂ්කේ මේ KJP ගේ தත්ත්වය මොකද? ඔව් හෙට තරඟයේ සෙලෙක්ෂන්ස් වලට අවේලබල්ද? ඔව් අපි පුළුවන් තරම් මොකද මේකේ දැන් දවස් 10ක් 12ක් ඇතුළත තරඟ 8ක් ක්‍රීඩා කරලා තියෙනවා. ඩබල් හෙඩර්ස් මම හිතන්නේ 6ක් ක්‍රීඩා කරා. ඒතකොට අපි ප්ලේයර් මැනේජ් කරන එක, ප්ලේයර්ගේ ඉන්ජරිස් මැනේජ් කරන එක, ප්ලේයර්ස්ලා මැනේජ් කරන එකත් අර ඉම්පෝර්ටන්ට් එකයි. අපි ගොඩක් තරඟවල එක එක්කෙනාව රෙස් කර කර ගැව්වේ. අද KJP ගැන අපි දන්නවා මේ ඉන්ජරියකින් පස්සේ එන ක්‍රීඩකේ. ඉතින් අපි ආව මැනේජ් කර කර ගැව්වේ දැන් අද ඇසස් කරලා බලනවා යාගේ තත්ත්වය මොකද කියලා. හිට අවේලබල්ද කියලා තාම ඒක ඩිසයිඩ් කරලා නැහැ. ක්‍රෙඩකින් ගත්තම සෑම ක්‍රෙඩකින් පහයි තමත් හොඳින් තරගාවලිය තුළ දක්ෂ දැක්වා. විශේෂයෙන්ම බෙන් මැක්ඩමට්, ඇලෙක්ස් රෝස්, හේඩන් කේර් යන ඔස්ට්‍රේලියානු ක්‍රෙඩකින් තිදෙනා මෙතමත් හොඳින් දස්කම් දක්වලා තිබෙනවා. හෙට තරගයේදී විශේෂයෙන්ම අවසන් වශයෙන් ඕවර්සීස් ක්‍රෙඩකින් හතර දෙනා කොහොම සැකසේද? වල තියෙන ඉස්සරහදයක් තමයි ඒක. ඒක හොඳ ඉස්සරහදයක්. අපි බලන්න ඕනේ මොකද බෙන්ගේ දා පොඩ්ඩක් අර කොඩ් මස්ල් එකේ පොඩ්ඩක් තදයි කියලා කිව්වා. ඉතින් හෙට උදේ බලන්න ඕනේ කොහොමද කියලා. එයා අවේලබල් නැත්නම් ඒතර ඉස්සරහදී ඉවරයි. අවිෂ්කයි මේ තරගාවලිය ඇතුලේ ඔයගොල්ලෝ හොඳට සෙල්ලම් කරලා ඒ වගේම මේ බෙන්ච් එක දාලත් තරඟ දිනන්න සමත් වුණා. එතකොට ඒ වගේම අපි දකිනවා අනිත් කණ්ඩායම් වල තරුණ ක්‍රීඩකයෝ ගොඩක් ඉස්මතු වෙලා තියෙනවා. විශේෂයෙන්ම තරුණ ක්‍රීඩකයොත් එක්ක වැඩ කරපු කෙනෙක් විදිහට ඔයා කොහොමද මේක දකින්නේ? දැන් විශේෂයෙන් ප්‍රේක්ෂකයෝ කියනවා කවුරු හරි ප්ලේයර් කෙනෙක් 40ක් 50ක් ගැහුවට පස්සේ මෙයාව දැන් ගේන්න ඕනේ නැෂනල් ටීම් එකට කියලා. එතකොට පුහුණු කරුවෙක් විදිහට කොහොමද ඒක දකින්නේ? මේ ක්‍රීඩකයන් කොයිතරම් දුරට සූදානම්ද? මේක අර ප්‍රේක්ෂකයන්ට පොඩි උත්තරයක් දෙන්න කියලා මම ඉල්ලන්නේ. මම හිතන්නේ ප්‍රේක්ෂකයෝ විතර නෙවෙයි ඕගොල්ලොත් පොඩ්ඩක් ඉවසන් ඉන්න ඕනේ. සමහරලාට මේ සමහරලාට තරුණ ක්‍රීඩකයෙක් ඇවිල්ලා හොඳ ඉනිං එකක් ක්‍රීඩා කරොත් එක හොඳ ස්පෙල් එකක් දැම්මොත් හරියට කලබල වෙනවා හැමෝම. මම කිව්වේ ඒක ප්‍රේක්ෂක විතර නෙවෙයි මීඩියා එකත් හරියට කලබල වෙනවා. අපි ඒගොල්ලොත් එක්ක වැඩ කළා. අපි ඔක්කොම වැඩ කරන්නේ මේ තරුණ ක්‍රීඩකයෝ එක්ක. ඒගොල්ලෝ හරි වෙලාවට ලෑස්ති වෙන වෙලාවට අපි ගොඩක් වෙලාවට කියනවා මෙයා ලෑස්ති ක්‍රීඩා කරන්න කියලා. අපි ගොඩක් වෙලාවට දැකලා තියෙනවා කලබල වෙලා එක පාට තරුණ ක්‍රීඩකයන්ව ෆාස්ට් ට්‍රැක් කරලා ගිරනලා ඊට පස්සේ එක පාට අවුරුද්දේකට විතර අමතක වෙනවා. මේ කලදී මම හිතන්නේ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මේ ලීග් එක අරුණම ඉදිරියට ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කතා කරනකොට තරුණ ක්‍රීඩකයන්ව හරි වෙලාවට ගෲම් කරලා හරි වෙලාවට ස්ථානය දෙන එක ඉතාමත් වැදගත්. ඒකින්ද කලබල වෙන්න ඕනේ නැහැ කවුරු. ක්‍රීඩකයෙක්ගේ ටැලන්ට් එක ඐඩෙන්ටිෆයි කරාට පස්සේ අපි දන්නවා එයා හොඳයි කියලා. ඊට පස්සේ එයාත් එක්ක වැඩ කළා. එයා ඊළඟ මට්ටමට යන්න ලෑස්ති වුණාට පස්සේ ඊළඟ මට්ටමට ගේන එක හොඳයි කලබල වෙනවට වඩා. මේ ප්‍රශ්නේ යොමු කරන්නේ තිල්න කණ්ණම්මිට. මේ